Our Navika Amate, Mahinda, Samarasinghe, Obatman Time, Gauri, Aradi. Ape Hitamitra, Hitapu, Parliamentu, Mantitumiakwa Gema, Vartamana, Colombo Purapati, Rosen Naka Metinagi Avasarai. Evagema. Batahira Colombo, Sri Lanka Nidahas Pakse Sangvidhayaka, Vartamana Colombo Nagara Sabhave Vipaksha Nayaka, Mansil Mettuma Pradhana, Andu Pakshe Vipakshe Vagema Swadhinava Theripattunu, Sieluma Nagarika Mantri Varuni, Itu Parliament Mantri, Nilanta Mettuma, Pradhana, Anikut Sialuma, Sambhavani Amutani, Mitravarni Saudra Saudra. Mahoga Santosa Venava Mansil Mantitumage Aradhani Pilyarang, Vipakshanakitumage Aradhani Pilyarang, Adetuma Nilavashing, Vedabaraganda, Avastavedi, Sangidane Kalatiana, Utsaveta. Sahabagi Vela Pakshe Venuing, Sri Lanka Nidahas Pakshe Venuing, Vachan Swalpayak Katha Karanna Mata Avasthawa Labima Pilibada. Etumata Pakshet Athigaru Janadhipathitumaget Maget Subhasinsanaya Pirinamana Athara Mansil Mantitumage Me Utsavayata මම සහභාගි වෙනවා කියලා අද උදේ ජනාධිපතිතුමත් එක්ක මම උත්සවයකට ගිය අවස්ථාවේදී මම ජනාධිපතිතුමාට මතක් කරලා දුන්නාම ජනාධිපතිතුමා කිව්වා මන්සිල් මන්ත්‍රීතුමා කියන්නේ අපේ හොඳ කාර්යක්ෂම සංවිධායකවරයෙක් ඒ වගේම මට සලකන මාත් එක්ක ඉන්න On the Mantrivare Etumata Dirga Palapurudatianova Deshapalane Addakim Gananava Ketuma Satuatianova Enisa Eutsaveta Gihilla Janapitumagi Superbetunut Eutsavedi Etumata Pirinaman again Janapituma Duzi Matakim Think Mansil Mantitumata Janapituma උගක් සලකන ඔබතුමා හොඳ කාර්යක්ෂම සංවිධායකයෙක් වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා සලකනවා කියන එක මේ පැමිණි සිටින සීලෝ දෙනාට මම මතක් කරලා දෙන්න කැමතියි මන්සිල් මන්ත්‍රීතුමා කිව්වා ඒක මේ මන්සි මන්තුමා ආ මහන්තුමා
මම මේ කියන්නේ අර එක මාසෙල් මන්තුමා අහගෙන ඉන්න ඕන නිසා මම දැන් නවත්තන අපේ බස්නාහිර ප්‍රධාන ඇමතිතුමා ඉසුරුදේව ප්‍රේමතුමා මන්සිල් මන්තිතුමා මන්සිල් මන්තුමාගේ කතාවේ කිව්වා රෝසි සේනානායක පුරපතිතුමියට ඕනම සහයෝගයක් දෙන්න සූදානම් කියලා රෝසි සේනානායක පුරපතිතුමියගේ මූණ දැක්කම සහයෝගයක් දෙන්න නැතුව බෑ ඒ වගේම අපේ සුනිල් මන්තුවා කිව්වා රොයිස්සෙන් නායක පුරපතිතුමිය ඉල්ලන ඕනම දෙයක් මන්සිල් විපක්ෂ නායකතුමාට දෙන්න සූදානම් කියලා. මං හිතන්නේ ඉල්ලන ඕනම දෙයක් දෙයි කියලා. එතුමිය ඇත්ත වශයෙන්ම හොඳ පුරපතිවරයෙක් හැටියට මේ කොළඹ නගර සභාවට නායකත්වයේ දීලා වැඩ කරගෙන යනවා කියන එක අපි දකිනවා. එතුමියට විශාල උවමනාවක් තියෙනවා මේ කොළඹ නගරය විශාල සංවර්ධනය ගෙනියන්න. දූෂණයෙන් තොර පාලනයක් මේ කොළඹ නගර සභාවේ ස්ථාපිත කරන්න. එතුමියට සහයෝගය දෙන්න හොඳ කොමසාරිස්වරයෙක් පත් කරගෙන තියෙනවා. මෙතුමාව මම දන්නේ අදරිය නෙමෙයි මෙතුමාව මම දන්නේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් හැටියට ඉන්න කාලේ ඉඳලා. ඒ කාලෙත් ඇත්ත වශයෙන්ම කොමසාරිස්තුමා විශාල සේවයක් කරා. ඒ ප්‍රදේශයේ ගම් වතුර නිතර නිතර ගලන අවස්ථාවවලදී මෙතුමා මැදිහත් වෙලා විශාල සේවයක් හොඳ පළපුරුද්දක් තියෙන රජයේ නිලධාරියෙක් හැටියට අපිට කොමසාරිස්තුමාව අඳුරන්න පුළුවන්. රෝස් සේනායක තමුන්වහන්සේලාගේ පුරපතිතුමිය කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා අත්දැකීම් ලබාගෙන සමාජ සේවයේ නිරන්තරයෙන්ම කටයුතු කරපු කාන්තාවක් හැටියට කාන්තා නායිකාවක් හැටියට එක්සත් ජාතික පක්ෂයට විශාල ශක්තියක් හැම විටම ලබා දුන්න කාන්තා නායිකාවක් හැටියට එතුමියගේ ඒ පාලන කාලය තුලදී අපි බලාපොරොත්තු වෙනවා ලොකු වෙනසක් මේ කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල කරන්න හැකියාව ලැබෙයි කියන එක. ඒ වැඩ ටික කරනකොට මගේ හිතේ කිසිම සැකයක් නැහැ මන්සිල් මන්තිතුමා විපක්ෂ නායකයා හැටියට අපේ විපක්ෂයේ වාඩි වෙන අනිත් මන්ත්‍රීවරුන් සමග ඒ හැම හොඳ දෙයකටම එතුමාගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න එතුමා ඉදිරිපත් වෙයි කියන එක. ඒ වගේම අද මන්සිල් මන්තිතුමාගේ කතාවම අහගෙන ඉන්නකොට එතුමා බොහොම ගැඹුරු විදියට ඇත්ත වශයෙන්ම එතුමා කතා කරනවා. එතුමාගේ හිටපු නායකයා ගැන බාත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා ගැන අමතක කරන්න නැතුව මතක් කරලා දුන්නා. ඒ වගේම එතුමා තමුන්නාන්සෙලා අපිට බලපාන ප්‍රධාන බරපතල ප්‍රශ්නයක් ගැන එතුමා කතා කරන්න අමතක කරේ නැහැ. මේ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ තියෙන කුණු කසල ඉවත් කිරීමේ ඒ අවශ්‍යතාවය එතුමා මතක තියාගෙන කතා කරා. අද වගේ දවසක් වුණත් එතුමා ගැන නෙමෙයි කතා කරේ. එතුමා කතා කරේ ජනතාවට බලපාන වැදගත් ප්‍රශ්නයක් ගැන. මටත් මෙතන වාඩි වෙලා ඉඳද්දි කිව්වා මටත් මතක් කරලා දුන්නා ජනාධිපතිතුමාව දැනුවත් කරන්න කියලා. පුරපතිතුමියත් මට මතක් කරලා දුන්නා ජනාධිපතිතුමාව දැනුවත් කරන්න කියලා. මම ඒක කරන්න. ඒ වගේම මම යෝජනා කරා ෆයිස මුස්තෆා ඇමතිතුමාට කියන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා ඒ ස්ථානයක් අඳුනගෙන. එතකොට බොහොම ලේසියෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබාගෙන ඒ අවශ්‍ය ස්ථානය වෙන් කරගෙන
තමුන්නාන්සලාට බලපාන මේ ප්‍රධාන ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න අත්වල් බැඳගෙන තමුන්නාන්සලාට කටයුතු කරන්න පුළුවන්. මේ රෝස්සේන නායක පුරවදතුමියම මම අඳුරන්නේ අද ඊයේ නෙවෙයි. මගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 31ක ජීවිතයේ අවුරුදු 18ක් මම හිටියේ එක්සත් ජාතික පක්ෂය. ඉතින් එතුමියත් එක්ක මම දේශපාලනය කළා තියෙනවා. හොඳට එතුමිය දන්නවා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඇත්ත වශයෙන්ම එතුමියට ඕනේ වැඩක් කරන්න. එතුමිය වෙන දෙයක් මේ තනතුරෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමියට ඕනේ කොළඹ වෙනසක් කරලා පෙන්වන්න. ජනාධිපතිතුමාගෙත් අපෙත් සම්පූර්ණ සහයෝගය එතුමියට ඒ කටයුත්ත කරන්න නිරන්තරයෙන්ම ලැබෙනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරලා දෙන්න ඕනේ. ඒ වගේම මන්සෙල් මන්ත්‍රීතුමාට දේශපාලන නායකත්වය දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ අද දේශීය වශයෙන් පිළි අරන් තියෙන දේශපාලන චරිතයක් පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේ පිළි අරන් තියෙන දේශපාලන චරිතයක්. එතුමා තමයි මෑත ඉතිහාසයේ ස්වේච්ඡාවෙන්ම තමන් සතු බලතල කැබිනට් පත්‍රිකාවක් අස්සම් කරලා බලලෝභිකමෙන් ඈත් වෙලා ඒකාධිපති පාලනයට පයින් ගහලා එතුමා යෝජනා කරේ මගේ බලතල ගන්න කියලා. බලතල බොහොමයක් ගන්න කියලා එතුමා කැබිනට් පත්‍රිකාව අස්සම් කරලා ඉදිරිපත් කළා. හැබැයි ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් කිව්වා නැහැ සමහරක් ඒවා කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තට අපිට බෑ, තුනෙන් දෙකකින් ඒක ගලවන්න බෑ, ජනමත විචාරණයකට යන්න වෙනවා. ඒ නිසා තුනෙන් දෙකකින් ගලවන්න පුළුවන් විතරක් අපිට අනුමැතිය දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව හරහා කරන්න කියලා. ඉතින් මේ වගේ දේවල් කරනකොට තමුන්නාන්සේලාට ආඩම්බර වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම දේශීය වශයෙන් පමණක් නෙවෙයි මෙහෙයින් මෙහෙදි මෙහෙ පිරිලා තියෙන තානාපති කාර්යාල නියෝජනය කරන තානාපතිවරු පමණක් නෙවෙයි ඒ කටයුත්ත ප්‍රශංසාවට ලක් කරන්නේ. ජාත්‍යන්තරයේ එතුමාට විශාල වශයෙන් ලකුණු ලැබෙන්න පටන් අරන් තියෙනවා. මෑත ඉතිහාසයේ මම නම් දන්නේ නැහැ වෙන කිසිම නායකයෙක් බලයට ආවට පස්සේ බලයේ ඉද්දැද්දී තමන් සතු බලතල ගලවන්න කියලා යෝජනාවක් තමන්ම ගෙනත් ඉවරලා ඒ ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු නායකයෙක් මම නම් දන්නේ නැහැ. ඒ වගේම 19 වෙනි සංශෝධනය අද ව්‍යවස්ථාවට ඇතුල් කරන්න තනිකර නායකත්වයේ අරගෙන කටයුතු කරේ වෙන කවුරුත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. අද අපි ස්වාධීන කොමිෂන් ගැන කතා කරනවා, අපි යහපාලනය ගැන කතා කරනවා. මේ එකක්වත් කරන්න බැරි වෙනවා අද තියෙන විදිහට 19 වෙනි සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුල් කරේ නැත්තම්. 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාපු අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේද හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 47යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ තමයි බහුතරයේ හිටියේ. ඒ බහුතරය ගන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරපු නැති දෙයක් නැහැ. කැන්ටීමට ගිහිල්ලා මන්ත්‍රීවරුන් එක වාඩි වෙලා මේකේ අවශ්‍යතාවය පෙන්වලා දීලා කණ්ඩායම් ගෙන්නලා කතා කරලා එතුමා දවස් 3ක් 4ක් එතුමාගේ කාල වේලාව වෙන් කරලා පාර්ලිමේන්තුවේ 19 වෙනි සංශෝධනයට අවශ්‍ය බහුතරය අරගෙන 3න් 2 ලබාගෙන 19 වෙනි සංශෝධනය අද ව්‍යවස්ථාවට ඇතුල් කරලා තියෙනවා. ඉතින් මේවට ලකුණු ලැබුණා. ඒ නිසා තමයි මම කියන්නේ අද අපිට හොඳ නායකයෙක් ඉන්නවා. ඔක්කොමකට වඩා මම දකින එතුමාගේ ප්‍රධාන ගුණාංගයක් තමයි එතුමා ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා තියෙන නායකයෙක්. ජාතිවාදයට පයින් ගහලා තියෙන නායකයෙක්. එතුමා හැම විටම අදහස් කරන්නේ, කල්පනා කරන්නේ එතුමාගේ හදවතේ තියෙන්නේ ශ්‍රී ලංකාව කියන්නේ විවිධ ජනකොටසක් ජීවත් වෙන රටක්, විවිධ භාෂාවක් කතා කරන ජනතාවක්, විවිධ සංස්කෘතික අදහස් පිළිවෙත් අනුගමනය කරන ජනතාවක් ජීවත් වෙන රටක්. එතකොට විවිධ ආගම්
අදහන රටක්. එතකොට මේ විවිධාංග ආරක්ෂා කරේ නැත්තම් නියම ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් අපේ රටේ ගොඩනගන්න බැරි වෙයි කියන එක තමයි එතුමාගේ සිතුවිල්ල. එතුමාගේ විශ්වාසය. ඒ නිසා තමයි අද මනෝගණේෂන්ල වගේ අය අපේ මන්සිල් මන්ත්‍රීතුමාට විපක්ෂ නායකකම ගන්න සහයෝගයේ ස්වේච්ඡාවෙම දීලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ නිවැරදි ගමන දැකලා එතුමාලා ජනාධිපතිතුමත් එක්ක ඉන්නවා. ඒ නිසා මේ සියල්ලක්ම තමුන්වන්සලත් හිතේ තියාගෙන එතුමාගේ නායකත්වයේ පිළි අරන් විපක්ෂ නායක මන්සිල් මන්ත්‍රීතුමාගේ සහයෝගයත් ලබාගෙන අපේ පුරපතිතුමියට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන ගමන් මමත් ඉතින් බදු ගෙවන කෙනෙක් කොළඹ නගරේ. මං අවුරුදු 62ක් ජීවත් වෙලා තියෙන්නේ කොළඹ නගරේ. වෙන කොහෙවත් නෙවෙයි. කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරාට මට කළුතර දිස්ත්‍රික්කේ මගේ ඥාතියෙක්වත් නැහැ. මම හැදුණු වැඩුණේ ඉගෙන ගත්තේ ඔක්කොම මේ කොළඹ නගරේ. ඉතින් ඒ නිසා මටත් ඕනේ මේ කුණු ප්‍රශ්නේ විසඳන්න උදව් කරන්න. ඒ ප්‍රශ්නේ ඔබතුමිය ගෙනින ඕනම දෙයකට අපේ සහයෝගය ලබා දෙන්න අපි නිරන්තරයෙන්ම කටයුතු කරන්න සූදානමින් ඉන්නවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරමින් අපේ මන්සිල් මන්ත්‍රීතුමාට නැවතවරක් සුබ පතලා මගේ වචන ස්වල්ප මෙතනින් අවසන් කරනවා බොහොම ස්තුතියි.